සාදු 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 මෙහි ගරු මැහෙනින් වහන්ස බොහොම පිං මේ අපිට දේශනාව කරාට දැන් අපිට අවස්ථාව ලැබිලා තියෙනවා දේශනාව ගැන හෝ අපේ කමඨාම් වාර්තා ගැන උපදේශක් අවවාදයක් ගන්න. තෙරුවන් සරණයි මෙහෙණින් වහන්ස. ඔව් ඇහෙන්න තෙරුවන් සරණයි කියන්න කියන්න. මෙහෙණින් වහන්ස මට කරුණාවෙන් පහදලා දෙනවද ආයසරයක් අර නාම රූප වෙන් කරන තැන චුට්ටක්? ඔව් ඒ කියන්නේ අපි දැන් පරියංකයට ගිහිල්ලා අපිතුම අපි හුස්ම තෝරගත්තා. හුස්ම දිහා බලනකොට අපිට හුස්මේ තොරතුරු පේන්න ගන්නවා. එහෙමයි. අපි එහෙම නැත්නම් සක්මනට ගියා. සක්මනේ දකුණු වම වශයෙන් මෙනෙහි කරමින් බලාගෙන යද්දි ඔය දෙකේ දැනෙන දැනීම් තියෙනවා බොහෝ දේවල්. අපි ඒවා බලාගෙන යද්දි එහෙමයි. යෝගාවචරයාට දැන් නිතරම ඒ ඔය කියන හැකියාවෙන් නිතරම සක්මන පරියන්කේ අරන් යන්න පුළුවන් වුණාම ගුරුවරයා උපදෙස් දෙනවා. සමහර වෙලාවට සමහරට උපදෙස් දෙන්නේ නැහැ. උපදෙස් දෙනවා ඔය කියන දැනෙන දැනීම් එක්ක වැඩ කරගෙන යද්දි සිතට පහළ වෙන මනාපමනාප හඳුන ගන්න පුළුවන් ද කියලා උපදෙස් දෙනවා. සමහර වෙලාවට උපදෙස් දෙන්නම ඕනේ නැහැ. යෝගාවචරය කටින් එළියට එනවා. එහෙමයි. හිතට මෙන්න මේ වෙලාවේ මේ දේවල් දකිනකොට කැමැත්තක් එනවා, මේ වෙලාවේ අකමැත්තක් එනවා කියලා. එතකොට ඒක ආවට පස්සේ හෝ නැතුව හෝ යෝගාවචරයාට ගුරුවරයා සමහරට උපදෙස් දෙන්න පුළුවන්. ඔය කියන ධාතු ගුණ හඳුන ගන්න හිතක් තියෙනවනේ. මගේ කකුලට තද බවක් දැනුණා නම් ඔය තදයි කියලා දැනෙන්නේ අපි ඉතින් ඉන්නේ යටිපතුලට දැනෙන තද බව තමයි මේ කියලා. ඇත්තටම යටිපතුලට දැනෙන තද ගතියක් දැනුණා කියලා හඳුනගන්නේ මනසින්. මනසින් එහෙම නැත්නම් ඒ තද ගතියට හිතේ කැමැත්තක් ඇති වුණා නම් ඒක හටගන්නේ මනසේ. අකමැත්තක් ඇති වුණා නම් හටගන්නේ මනසේ. සක්මන් කරද්දි වෙහෙසක් ඇති වුණා නම් ගොරෝසු පසුබිමක ඇවිදිනකොට ගොරෝසු ගතිය දැනෙනකොට අකමැති වගේ හිතෙනවා නම් සමහර සක්මන් තීරුවලදී හිතට ලොකු ආසාවක් කැමැත්තක් වෙනවා දැනෙනකොට එහෙම කැමැත්තක් ආවා නම් පරයන්කේ හුස්ම දිහා බලද්දි හුස්මේ සීතල උණුසුම් ගති, කැඩි කැඩි යන ගති, සමහර අයට පහසු දැනෙනවා, පිම්බීම් හැකිලිම් වල කයක දේවල් දැනෙනවා. ඔය දැනෙන දේවල් වලට හිතේ සියුම් විදියට මනාපමනාව ගති පහළ වෙනවා. එහෙම නැත්නම් ඒ ලක්ෂණ හඳුන ගන්න ගතියක් එනවා. ඒවා හඳුනගන්නේ මනසින්. හුස්ම දිගයි හරි කෙටි හරි කියලා හඳුනගන්නේ මනසින්. එහෙම එහෙමයි. නැතුව හුස්ම දිගයි කියලා අපිට වෙන තේරුම් ගන්න ක්‍රමයක් නැහැ හිතක් නැත්නම්. එහෙමයි. ආන්ගේ ගතිය තමයි මනස ඒ ඒ ඒ කෑල්ල මනසි ස්වභාවය. ඒකට කියන්නේ පොතේ කියන්නේ නාම කොටස. නාම එතකොට කොටස හරියට. යෝගාවචරයාට දැනෙන්න ගන්නවා මේ කකුල තියනකොට. යෝගාවචරයට තව එහාට ගිහිලා තව දැනෙනවා කකුල තියනකොට තියන්නත් හිතින් විධානයක් දෙනවා කියලා. ඒවත් අහුවෙන්න ගන්නවා සමහර යෝගාවචරයන්ට. මේ හිතින් කිව්වට පස්සේ තමයි කකුල තියන්නේ. කිව්වට එහෙමයි. පස්සේ තියපු කකුල දැනෙන දේවලුත් හිතින් තමයි අල්ලගන්නේ කියලා එයාට තේර�නවා. මේ දෙක වෙන් වෙලා පේන්න ගන්නවා. එහෙමයි. රූප කොටස් ටික වෙනමයි, හිතින් අරන් යන ලේබල් ටික ගහන එක වෙනමයි එයාලට අහු වෙන්න ගන්නවා. ඉතින් ඕකට තමයි නාම රූප දෙක හඳුනගන්නේ. ඒක වෙනම මේ ඉරක් ගහලා කියන්න බෑ. සමහර එහෙමයි. වෙලාවල් වල දැනෙන්නත් පුළුවන් නොදැනෙන්නත් පුළුවන්. ඉතින් ඒක දැනෙන ස්වභාවයක් වෙනවා. ඒ තමයි නාම රූප පරිච්ඡේද කියන්නේ වෙන් කරලා හඳුන ගන්න පුළුවන්. එහෙම නැතුව අපිට කලින් හිතෙන්නේ මේක නාමයක් මේක රූපයක් කියලා නෙමෙයි, මේ මම ඇවිදිනවා මම හුස්ම ගන්නවා කියලා අපි හිතන් ඉන්නේ. අපේ එහෙමයි. ඔළුවේ වැඩ කරන්නේ එහෙමයි. ඉතින් ඒක කැඩෙනවා මේ වෙන් කරලා දැක්කහම. මේ මමෙක් කියලා එකක් නැහැ. මේ නාමය රූපය දෙක අත්අල්ලගෙන යන ක්‍රියාවලියක් තියෙන කියලා දැනෙන්න ගන්නවා. ඒ නාම රූප දෙක බිඳිලා යනවා කියන්නේ ඒකයි. එහෙම නැතුව අපි හිතන් ඉන්නේ මේ මම සක්මන් කරා, මම පරයන්කයට ගියා, මට හුස්ම පෙනුණා, මයි කකුලට මෙහෙම දැනුණා. තවම යාට අර කැඩිලා තියෙන එක අහුවෙලා නැහැ. එහෙමයි. නාමය රූපය දෙක එකතු වෙලා මේ වැඩේ කරන්න කියන එක තාම අහුවෙලා නැහැ. ඒ එහෙමයි. නිසා තමයි නැවත නැවත භාවනා කරන්න කියලා යෝගාවචරයට උපදෙස් දෙන්නේ. හැබැයි යෝගාවචරයකට කැමති නැහැ නැවත එහෙමයි. නැවත කරන්න. ඇයි ඒගොල්ලෝ කැමති නැත්තේ? හැමදාම එකමනේ තියෙන්නේ කියලා ඒගොල්ලෝ හිතන් ඉන්නවා. ඔය මට මතකයි සතිපාසලේ මේ නාථගනේ එහෙම ගොඩක් අය භාවනා කරන්න ඇවිල්ලා නතර වෙලා තිබුණා. හැමදාම ඉතින් එකමනේ කරන්නේ එහෙම කියලා. මේගොල්ලෝ දන්නේ නැහැ මේක ASCII ඇංගිලා තියෙන මොකද කියලා. ඒ එහෙමයි එකම මේ. කරන්න කියන්නේ අර නාම රූප දෙක වෙන් වෙලා පේනකන් දැක ගන්නකන් එයාගේ මනස වැඩෙන්න ඕනි ඉස්සරහට. එහෙමයි එතකන් මේ. ගියා හිතන් ඉන්නේ මං සක්මන් කරා, මගේ නම් දකුණු කකුලට මෙහෙම දැනුණා, මගේ සක්මන් හොඳයි නෑ, මම කියන එක කැඩෙන්න තමයි අතෙන්ට යන්නේ. මේ එහෙමයි. නාම රූප දෙක වෙන් වෙලා පෙනෙන්නේ නම් මම කියන එක පොඩ්ඩක් කැඩෙනවා. ඒකට පොඩ්ඩක් පහරක් වදිනවා. එහෙමයි මෙහෙන් වහන්ස. තේරුණාද? තේරුණා මෙහෙන් වහන්ස. තෙරුවන් සරණයි. අවසරයි මෑණියන් වහන්ස, මගේ කමටහන් විස්තරය. පරයන්ක භාවනාවට යොමු වී කය හොඳින් සකසාගෙන වාඩි වී සිටින ඉරියව්ව දෙස සිත යොමු කළා.
පසුව මගේ මූලික කමටහන වන ආනාපානයට සිත යොමු කළා. ටික වේලාවක් යන විට ඉතාම සුළුවෙන් ආශ්වාසය හා ප්‍රාශ්වාසය සිදුවන බව දැක්කා. ආශ්වාසය තරමක් දිගට දැනුණත් ප්‍රාශ්වාසය ඉතා කෙටිව උණුසුම්ව දැනුණා. බොහෝ වෙලාවට එක නාස්පුඩුවකින් පමණක් මේ සිදුවන බවත් දැක්කා. ප්‍රාශ්වාසය ඉවර වී ආශ්වාසය පටන් ගැනීමට ටික වේලාවක් ගතවන බවත් දැනුණා. සමහර අවස්ථාවල ආශ්වාසය හා ප්‍රාශ්වාසය වෙන්කර හඳුනා ගැනීමට නොහැකි වන අවස්ථාත් ඇති වුණා. මේ අතරම සිත පිටතට යන බව දැනුණා. සමහර වෙලාවට සිත පිටතට යන විටම දැක්කත් සමහර වෙලාවට සිතුවිලි ඔස්සේ ගොස් ඇති විටයි ඒ දැක්කේ. ඒ අවස්ථාවලදී සිතුවිල්ලක් යනුවෙන් මෙනෙහි කළ විගස ආනාපානයට සිත යොමු වුණා. වරින් වර මෙසේ ආනාපානයටත් සිතුවිලි වලටත් සිත යොමු වෙමින් ඒ දෙස උපේක්ෂා සහගතව බලා සිටියා. ශබ්දවලට හෝ වෙනත් දේවලට සිත යොමු වුණේ නැහැ. මේ දිනවල සාමාන්‍යයෙන් නිතරම මගේ සන්ධි වල වේදනාවන් තදින්ම තිබුණත් භාවනා කාලය තුල කිසිම වේදනාවක් දැනෙන්නේ නැහැ. මේ කාලය තුලදී කයේ ඉහළ කොටසේ සුළු කම්පන ස්වභාවයකුත් දැනුණා. මේ ආකාරයට සිදුවන දේවලට සතිය පවත්වමින් සිට භාවනාවෙන් අයින්වන විට විනාඩි 50ක පමණ කාලයක් ගත වී තිබුණා. දවසේ සතිය පවත්වන එක ගැන මෑණියන් වහන්ස, සාමාන්‍යයෙන් දැන් පුරුද්දක් වශයෙන් මේ දත් මදින විට ඒක හිතන්න අවශ්‍යත් නෑ වගේ ඉබේම සතිය පවත්වනවා. බ්‍රෂ් එක අතට ගන්නකොටම මේ ඒ බ්‍රෂ් එකට අතට ස්පර්ශ වෙනකොට දැනෙන රළු ගතිය, පස්සේ ටූත් පේස්ට් දාලා කටට ගන්නකොට ඒ ටූත් පේස්ට් වල රස, ඊට පස්සේ දිගටම ක්‍රමවත් උඩ සහ පහළ පැත්ත ඒ විදිහට සතියෙන්ම දත් මැදීම සිදු කරනවා. ඒ වගේම ආහාර ගන්න විටත් බොහෝ විට සතිය පවත්වන්න උත්සාහ කරනවා. ඒ සතිය පවත්වන විට හොඳින් ආහාර මිශ්‍ර කරනකොට අතට දැනෙන ස්වභාවය, ඒ වගේම කටට දාගමයින් පස්සේ ඒක කෙල සමග මිශ්‍ර වෙන හැටි, ඒ වගේම හපනකොට ඒ වාර මේ කුඩු වෙලා තලපයක් වගේ හැදෙන හැටි, එතකොට ගිලිනකොට වෙනදට වඩා මේ සැහැල්ලු බවක්, ඒ රසවල් දැනෙන හැටි, ඒ දේවල් අත්විඳිනවා. සමහර දවස්වල එහෙම සතිය පවත්තන් නැතුව يعني හදිසියෙන් වගේ කෑම ගන්න අවස්ථාවක් වුණොත් හොඳින්ම අත්දකිනවා. බොහෝ වෙලාවට මේ වතුර ගොන්න සිද්ධ වෙනවා, කෑම හිර වෙනවා. මේ අර හොඳින් සතිය පවත්වමින් කෑම මේ හපලා කනවා වගේ නැතුව අර හදිසියෙන් හදිසියෙන් කනකොට ඒ තත්ත්වය ඇති වෙනවා. ඒ නිසා මම බොහෝ වෙලාවට සතිය පවත්වමින්ම කෑම ගැනීමට උත්සාහ කරනවා. ඒ තමයි මෑණියන් වහන්ස මගේ කමටහන් විස්තරය. ඔබ වහන්සේගෙන් වැඩිදුර උපදෙස් ප්‍රාර්ථනා කරනවා. තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි. පරයන්කේ ඇත්තටම ඔව්, ඉතින් කෑම කනකොට ඔබට ලැබිලා තියෙන අත්දැකීම හොඳයි බෙදා හදාගත්තු එක. මොකද මේ අර සිහියෙන් කනකොට ප්‍රශ්නයක් නැහැ, හොඳින් කැවෙනවා. සිහිය නැති වුණාම හිර වෙන ප්‍රශ්න එනවා කියන්නේ හදිස්සියට කන්නේ හපන්නේ නැහැ, වේගෙන් ගිලිනවා. ලොකු සංසය කියන්නේ සවලින් ගන්නවා වගේ වැඩ. එතකොට මොනවද වෙන්නේ? අනතුරු වැඩි, අතපසු වීම වැඩි ඕනම තැනක. එහෙමයි, සිහිය නැති හැම තැනකම අනතුරු වැඩි, අතපසු වීම වැඩි, වෙහෙසයි. එතකොට අමතර දෙයක් අමතර තව වෙහෙස වැඩි වෙනවා, කණ එකෙත් ප්‍රශ්න වැඩි. ඉතින් අර සිහිය කියන එක වර්තමානයට අවදි වෙනවා කියන එක ආවහම දැනෙන වැටි එදිනදා වැඩ කරද්දි නිකම්ම අපි ස්ලෝ ඩවුන් වෙනවා, හිමින් වැඩ වෙනවා. සහ මේ වේගයෙන් වැඩ කරද්දී උනත් සිහිය තියන්න පුළුවන්, අර හිතට වෙහෙසක් නැහැ, සනීපේ වැඩි කරගෙන යන්න පුළුවන් මේ මොහොතේ ඉඳගෙන. ඒ අත්දැකීම ඉස්සත් කරපේ හොඳයි. හැම තැනකදීම ඒක ඕක තමයි එන අත්දැකීම අපිට. සිහිය නැති වුණොත් කලබගෑනිය, සිහිය තිබුණොත් ඔක්කොම හරි සනීපෙට දිය පාරක් වගේ වැඩ වැඩක වෙන්න ගන්නවා. ඒ නිසා තමයි අර ඉස්සර
බණ පොත්වල සඳහන් වෙන්නේ අපේ රටේ වැඩ ඉඳපු රහතන් වහන්සේලාගේ කතන්දරවලදී පාත්‍රයකින් වක් කරන තෙල් ධාරාවක් වගේ හරි සනීපට ඉරියව් පවත්වන්න පුළුවන් මානසිකත්වයේදී රහතන් වහන්සේලාට සතිය හොඳට වැඩුණාම. හැබැයි ඒකෙන් අදහස් වෙන්නේ නැහැ හැම මොහොතකම ඒ විදිහට පවතිනවා කියන එකක්. මේක හරිම වෙනස්, ඒක තේරුම් ගන්න. නමුත් ඒ වගේ ගුණධර්ම එනවා මනසට. මොම සනීපට කෑම ටික කන්න පුළුවන්, ඕනම වැඩක් සනීපට කරලා ඉවර කරන්න පුළුවන් වෙහෙස මහන්සිය නැතුව. ඒක ඉදිරිපත් කරපිය කොඳයි සහ ඒක උනන්දුව හදාගන්න එකෙන් අනිත් වැඩවලදීත් සිහිය තියාගන්න. ඊළඟට අර දත් මදින එකේදී කිව්වා මේ අමුතුවෙන් හිතන්න ඕනේ නැහැ, බුරුසු අතර ගන්නකොට නිකම්ම සිහිය එනවා කියලා. ඒ වගේ මේ අපේ මිනිස්සු හිතන් ඉන්නේ මේ සිහිය පුරුදු කරන එක අමතරව කරන්න තියෙන වැඩක්, ඒකට වෙලාවක් නැහැ කියලා තමයි හිතන් ඉන්නේ. ඇත්තට මේක නෙමෙයි, ජීවිතේ කිසිම දෙයක් වෙනස් කරන්න ඕනි නෑ, වෙනස් වෙන්න ඕනිත් නෑ. වෙනදා වැඩ කරපු ටික මේ විදිහටම තමයි වැඩ ටික වෙන්නේ. එකම එක දෙයයි එකතු වෙන්නේ දැනුවත් බව. ඒක ඊට පස්සේ සාමාන්‍ය ජීවිතේ බවට පත් වෙනවා. දැන් ඔබ කියන්නේ ඔටෝමැටිකලි දත් මැදෙනවා සිහියෙන්, අමුතුවෙන් ආය සිහිය තියන්න ඕනි කියලා මතක් කර කර දාන්න ඕනේ නෑ. ඒක එන්නේ නැවත 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 සිහිය තියන්න පුරුදු කරා. එතකොට පිට ඉන්න මනුස්සයෙකුට පේන්නේ නැහැ මෙයා සිහියෙන් වැඩ ගන්නවා කියලා. ඇයි වෙනදා වගේමනේ වැඩ කරන්නේ. හැබැයි මේ මනුස්සයා දන්නවා වෙනදා වගේම තමයි වැඩ කරන්නේ. වෙනදා නැති එකක් දැන් මනසින් එකතු වෙලා දැනුවත් බව. ඔච්චරයි. ඉතින් ඒ නිසා ඕක නොදන්න කම නිසා මිනිස්සු කෑ ගහනවා, භාවනා කරන්න වෙලාවක් නැහැ, සිහිය තියන්න වෙලාවක් නැහැ, අරකයි මේකයි. ඉතින් ඒ නිසා හොඳයි ඒක ඉදිරිපත් කරපු එක. ඉස්සරහට ඔහොම කරගෙන යන නන්දු අදාගන්න. එම්මයි මෑණියන් වහන්සේ පරයන්ක භාවනාවේ වැරදි මොනා හරි තියෙනවා නම් උපදේශක් බලාපොරොත්තු වෙනවා. ඒකට කියපු ටික ඇහුන්නේ නැද්ද? ඒකට මේ අමුතු දෝෂයක් නැහැ. මම ඒකට කිව්වේ අද දේශනාව ඉස්සරහට වැඩ ටික කරගෙන යන උදව්වක් වෙයි ඒකේ. ඒකේ දෝෂයක් සහිත වார்த்தාවක් නෙමෙයි, හුදු අත්දැකීමක් වார்த்தා කරලා තියෙන්නේ. මං හිතනවා අද දේශනාව උදව්වේ කමඨාන සුද්ධ කරගන්න. එම්මයි මෑණියන් වහන්සේ බොහොම පින් ඔබ වහන්සේට තෙරුවන් සරණයි. හරි. තෙරුවන් සරණයි මෙහෙණින් වහන්ස. ඇහෙනවද? ඔව් ඔව් කියන්න. මෙහෙණින් වහන්ස, සාමාන්‍යයෙන් මෙහෙණින් වහන්ස මම දැන් ටික කාලයක් ඉඳන් පුරුදු පුහුණු වෙන නිසා මෙහෙණින් වහන්ස සක්මනක් හරි පර්යාංකයක තුල හරි ගොඩක් දැන් එදිනෙදා වැඩවල තමයි සතිය පවත්වන්නේ. මේනින් වහන්ස මට ඒවා හරි ඒ අත්දැකීම් ඔක්කොම හරි નિરાයාසයි. ඔබ වහන්සේ දැන් දේශනාව තුලදී අර අපිට කකුලේ සීතල ස්වභාවයක් ගැන කියලා දුන්නා. විපරිණාම වූ ස්වභාවයකට පත් වෙන හැටි, ඒ කියන්නේ වෙනස් වෙන ස්වභාව. ඒ කියන්නේ මේ නිවසේ ඒ මොහොතේ මමත් මගේ කකුල් දෙක මම පොළවේ තබලා තිබුණේ. ඉතින් ඒ වෙලාවේදී මට ඒකට නිතරම નિરાයාසෝ මේ අත්දැකීම ලැබුණ මේ නිවාස ඉතා ඉක්මනින් මේක වෙනස් වෙන හැටි, පායට විවිධ තැන්වලට විවිධ විදිහට තමයි ඒ සීතල ස්වභාවය දැනුනේ. එක නිකන් සීතල හරියට උරා ගන්නවා වගේ ඒ වගේ ස්වභාවයක් දැනුණ මේ නිවාස. මට මේ නිවාසයට නිකන් සමහර වෙලාවට නිකන් මම අර ඇටැච්මන්ට් එකක් නැහැ වගේ මොනම දෙයකටවත් මට ඒක හරියට පැහැදිලි නෑ මේ නිවාස තෝරගන්න. හැබැයි මේ නිවාස මම හරි අවදිමත්, මගේ හිත බොහොම සංසිඳිලා වගේ, බොහොම අර කායික ඒ පීඩා ගති ස්වභාවයන් ගොඩක් අඩු වෙලා වැඩක් කරනවා මේ නිවන්ස. හොඳ ફોકસ එකක් තියෙනවා. එimhe ફોકસ එකක් නැති වුණොත් මේ නිවන්ස ඒ ස්වභාවයේ වුණත් මං හඳුන ගන්නවා. අර මේ නිවන්ස මට අර හඳුනා ගන්න බැරි ස්වභාවය තුල මේ නිවන්ස මට හිතනවා නිකන් මම නිකන් අතරමං වෙලා වගේ අන්න එහෙම ස්වභාවයක් පවතිනවා මේ නිවන්ස. මට ඒ ගැන ටිකක් පැහැදිලි කරලා දෙන්න කියලා කරුණාවෙන් ඉල්ලා සිටිනවා මේ නිවන්ස. තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි. මොකද්ද ඔබ හඳුන ගන්න බැරි ස්වභාවය කියන්නේ? ඒ කියන්නේ මේ නිවන්ස අර දැන් දැන් වැඩ අරවා මේවා මේ නිවන්ස දැන් කෙරෙනවනේ. මේ නිවන්ස මට දැන් අර નિરાයාස අත්දැකීම නිකන් මට හිතනවා මේක මට නිකන් මම නිකන් වංචනික විදිහකට අහු වෙලා වගේ කියලා. අන්න එහෙම ස්වභාවයක් මේ නිවන්ස අදහසක් අදහස් එනවා. එතකොට මේ නිවන්ස මන් ටිකක් කන්ෆියුස් වෙලා යනවා.
ඒ කියන්නේ ඊට පස්සේ අර පරයන්කකින් හරි සක්මනකින් හරි මම මිදිලා ආවට පස්සේ දැන් මට මේක තෝරගන්න තේරෙන්නේ නැහැ වගේ. මේ යන්නේ එහෙම ස්වභාවයක් තේරෙනවා මේ නිවාසය මට අර එතන ටිකක් එතන අපැහැදිලි එහෙම ස්වභාවයක් පවතිනවා කියන එකත් මේ නිවාස දැන් ධර්ම දේශනාවලදී හරි මේ වගේ කමතහන් විස්තරවලදී හරි අහලා තියෙනවා තමයි. ඒ වුණාට මේ නිවාස මට ඒක පැහැදිලි නැහැ. මට අර ඒක නිකන් කන්ෆියුස් වෙලා වගේ තමයි මේ නිවාස තේරෙන්නේ. තෙරුවන් සරණයි. ඔය තියෙන්නේ අර තවම තියෙන්නේ අරමුණු වෙන් කර يعني අරමුණු මෙනෙහි කරගෙන අරමුණේ ගොරෝසු ගතියත් එක්ක ඉස්සරහට යන්න ඕනි මානසිකත්වයේ තියෙන. මොකද එතනදීනේ හැමදේම වෙන් කරලා අපි දකින්නේ. හැබැයි එහෙමයි. මේක වෙන් කරලා ගන්නේ නැතුව අර එකම සති ධාරාවක් එකම විදිහට ගහගෙන යද්දී හැම ඉරියව්වෙන් ඉරියව්වට ඉරියව් සන්ධි වලින් වෙන් වෙවි යනකොට අර එකම දිගට සති ධාරාව පවත්වනකොට ඔබට වෙන් වෙලා හන්දි පෙන්වන්න නැති එකේ ප්‍රශ්නේ තියෙන්නේ. ලේබල් එක වදින්න නැති එකේ ප්‍රශ්නේ තියෙනවා. මෙනෙහි කරලා වෙන වෙන වෙන් කරලා හඳුන ගන්න බැරි එකේ ප්‍රශ්නේ තියෙනවා. ඉතින් වෙන් කරලා හඳුන ගන්න බැරි තැනකට මනස එනවා. තමන්ට විශ්වාසද කියලා බලන්න ඉස්සර වෙලාම මේ මොහොතේ ඉන්නේ කියලා. ඒක විශ්වාසය හොයා ගන්න තියෙන ක්‍රමයක් තමයි බලන්න අතීතයට ගිහිල්ලාද හිත. මේ වෙලාවේ ඉන්නේ අතීත අරමුණකද? අනාගත අරමුණකද? වෙන කෙනෙක් ළඟද වෙන තැනකද? නැත්තම් සිහිය තමයි. ඒ කියන්නේ මේ වෙලාවේ එකම ගොජේකට මේක වැඩ කරගෙන යද්දි වෙන් කරලා හඳුන ගන්න බැරි එකේ හින්දා ඔය කන්ෆියුස් එක එන්නේ. එතකොට අර අතන බලන්න අතීතකද ඉන්නේ අනාගතයකද ඉන්නේ වෙන තැනකද වෙන කෙනෙක් ළඟද නැත්තම් ඔය සිහිය තමයි. එච්චරයි. සහ එදිනදා ජීවිතයේ අනායාසයෙන්ම හිත පිහිටනවා කිව්වට සක්මන පරයන්කිය දැන් ඔබ කිව්වා. හැබැයි දැන් පරයන්කියෙන් පස්සේ නැගිටලා ආවම සිහියෙන් දින්න කියලා හිතා ගන්න බෑ කියලා. එතකොට සක්මණ පරියංකත් එක්කම තාම දිගටම යනවා නම් භාවනාව ඒක දිගටම අරගෙන යන්න. සක්මණ පරියංකේ අතහරින්නවා. ඊළඟ එක අර විදියට තමයි මැන ගන්න තියෙන්නේ. හිතට කුසක් එනවා නම් මේ 100ෙන්ද මං ඉන්නේ නැද්ද මොකද්ද මේ වෙලා තියෙන්නේ කියලා බලන්න. මතක් කරන්න. දැන් ලොකු සාංශය කියන්නේ සැකයි නම් 100ෙන් ඉන්නේ කියලා මේ يعني තමන් ඉන්න ඉරියව්ව අඳුන ගන්න පුළුවන්ද කියලානේ. දැන් ඒකවත් අඳුන ගන්න බැරි නම් බලන්න අතීතයකද ඉන්නේ මේ. අනාගතයකද ඉන්නේ වෙන කෙනෙක් ළඟද වෙන තැනක් නැත්තම් එහෙනම් කෙලිම මෙතන තමයි. එච්චරයි. හොඳයි මෙහෙනින් වාස බොහොම පිං සිද්ද වෙන නිසාස හොඳයි තෙරුවන් පෙරවන් සරණ අවසරයි මෙහෙනින් වාස. මම මේ දේශනාව ගැන සහ ඉස්සෙල්ලා අපි එක දායකාවක් අහපු ප්‍රශ්නකටත් අදාළව පොඩි පැහැදිලි කර ගැනීමක් කරගන්න බලාපොරොත්තු වෙනවා. දැන් ඔබ වහන්සේ අද දේශනාවේදී සඳහන් කරා අර අපේ පංච නීවරණ යටපත් වුණාම තමයි අපිව ධ්‍යාන මට්ටමට අර ප්‍රීති සුඛ චිත්ත ඒකාග්‍රතාවය කියන ඒ தත්ත්වයට පත් වෙන්නේ කියලා. දැන් ඒක අපි ආනාපාන සතිය ආනාපානයේ අපේ මූල කර්මස්ථානය විස තෝරගත්තොත් ඒ විදිහට කරගෙන ගියොත් ටික වෙලාවකින් මම හිතන මේ අපි වැඩි දෙනෙක් අත්දකලා ඇති කියලා. ඒක ඉතා සරලව කියනවා නම් මෙහෙණින් වහන්ස දැන් ඒ වෙලාවේදී මේ මට තියෙන ප්‍රායෝගික ප්‍රශ්නයක්. ඒ වෙලාවේදී ඔය පංච නීවරණ කියන පහ පංච නීවරණ එන්නේ සිතුවිලි විදිහටනේ. කියන්නේ සිත සිතුවිලි විදිහට එන්නේ නැත්නම් මොනවත් සිතුවිලි එන්නේ නැත්නම් අනිවාර්යයෙන්ම අපි ටිකෙන් ටික මේ ධානාංගවලට පත් වෙනව නේද කියන එක මගේ පළවෙනි ප්‍රශ්නය. එහා සමානවම අර තව එක මහත්මියක් ඇහුවා වගේ අපි සක්මන් කරනකොට දැන් සක්මනේදීත් අපි මුලදී අපි අර අපේ ආයාසයක් යොදලා වම දකුණ විදිහට තියෙනවා. ඊට පස්සේ ටික වෙලාවකින් මේ සමහර වෙලාවට මුලදීම හිතුවිලි ඔස්සේ හිත එහෙමේ යනවා. අවධානයේ නෑ කකුලට. හැබැයි සිතුවිලි නැතුව ගියාම කෙලින්ම ටක් ගාලා මේ කකුල තිබෙන බව අර සොෆ්ට් ගතිය හරි තද ගතිය රස්නේ සීතල සිතුවිලි නැවතුණු හැටියේ සිත යන්නේ එතෙන්ට. දැන් මම නිකන් හැම්බෙලේම හිතන්නේ යම් අපිට හැම වෙලාවෙම සිතුවිලි නතර කරගන්න පුළුවන් නම් ඕ අපි හිතන දේවල් නතර කරගන්න පුළුවන් නම් ඒ වෙලාවේදී අපේ සිත සතියට යනවා. ඒ වෙලේ අපි කරන දේ අපිට ටක් ගාලා 100%ක්ම අපි අත්දකින්නවා කියන එකයි. ඉතින් මගේ මං මේ හිතාගෙන ඉන්න දේ හරිද වැරදිද කියන එකයි මං ඔබ වහන්සේගෙන් ගෞරවයෙන් පැහැදිලි කර දීමක් කරන්න කියලා ඉල්ලලා සිටින්නේ. ඒ හා සමානවම අපි මේ தત્ත්වය කොහොමද මේ වැඩි දියුණු කරගන්න හැම වෙලේම මේ සිතුවිලි එන්නේ නැතුව සිතක් පහළ වෙන්නේ නැතුව සතියම වැඩි දියුණු කරගන්න කියන එක මහනින්නම්.
තෙරුවන් සරණයි. පළවෙනි ප්‍රශ්නේ මේ, ඔව් ඒ නිසා තමයි කායානුපස්සනාදී කොටස්වලදී සිතිවිලි වර්ග කරන්න එපා කියන්නේ ඒකයි. සිතිවිලි වර්ග කරන්න කියන්නේ නෑ. විතක්ක කියන මුලින්ම විතක්කෙන් මේකට බැස්සට පස්සේ එතන ඉඳලා මේ වැඩේ කරගෙන යද්දී ඒක රාගය, ඒක කාමච්ඡන්දේද, ඒක ව්‍යාපාදෙද, ඒක තීන මිදෙද, උද්දච්ච කුක්කුච්චද, ඒ ඕනිම එකක් අර විතක්කයෙන් පටන් ගත්ත ගමනේදී අරව හැරිලා යනවා. ඒ නිසා කායානුපස්සනා කොටසේදී මේක කාමච්ඡන්දේද, ව්‍යාපාදෙද, තීන මිදෙද කියලා ලේබල් කරන්න නැහැ. ඒ ලේබල් කරන්න එන්නේ ධම්මානුපස්සනා කොටස්වලදී. මෙතනදී කරන්නේ ඔක්කොටම එකම වචනෙන් ගහලා දාන්නේ සිතුවිල්ල. එච්චර ඒවා ඔක්කොම සිතුවිලි. එතකොට ඒක සිතුවිල්ලක් කියලා අතහැරපු ගම විතක්ක, يعني මෙනෙහි කිරීමෙන් මේකට බැහැගෙන ගියාට පස්සේ ඒ විතක්කයට අපි මුල් තැන දීලා, මෙනෙහි කිරීමට මුල් තැන දීලා වැඩේ කරගෙන යද්දී හෙමින් හෙමින් ධර්ම ප්‍රවාහය වැඩ කරනකොට තමයි අර විතක්ක විචාර ප්‍රීතිය ආදී ධානාංගවල ඒ ධානාංග පහේ එක එක ඇති වෙන්න පටන් ගන්නකොටම ඒකට සාපේක්ෂව නීවරණේ අයින් වෙලා යනවා. ඒක ලේබල් කරන්න යන්න ඕනේ නැහැ. අමුතුවෙන් මේක කාමච්ඡන්දද ව්‍යාපාදී කියලා ඒක අපිට තියෙන සිතුවිල්ලක් කියලා අතාරින්න විතරයි. ඒකයි මේ නිසා තමයි ඔය මහසී ක්‍රමේදී මහසී ස්වාමීන් වහන්සේ වුණත්, පණ්ඩිත ස්වාමීන් වුණත්, අපලකු ස්වාමීන් වුණත් මෙනෙහි කිරීමට සෑහෙන මුල් තැනක් දෙන්නේ ඒකයි. මොකද එතනින් තමයි මේ ගමන පටන් ගන්න. මෙනෙහි කිරීමෙන් ඒක නවත්තන්න එපා කියනවා. අපේ අය මෙනෙහි කරන්නේ නැතුව නිකම්ම හුස්ම බලන්න ගියාම ඒක එපා කියන්නේ ඒක. ඒක කරන්න ලේසි නෑ. ඒක මෙනෙහි කිරීමෙන් පටන් ගත්තාම ඒ ධර්මතා ටික, විචාර ප්‍රීති සුඛ ඒකාග්‍රතාව කියන ධර්මතා ටික හරියට ගුරු උපදේශනාම වැඩ කරොත් ඒ ටික 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 පෙළ ගැහිලා එනවා. ඒක ඒ ටික පෙළ ගැහිලා ඒමට සමානුපාතිකව අර ටික අයින් වෙනවා. ආය හොයන්න ඕනේ නැහැ මට කාමච්ඡන්දේ තියෙනවද, ව්‍යාපාදේ තියෙනවද, මුකුත් නැහැ. පළවෙනි එකට ඒ උත්තරේ. දෙවෙනි එකට ඔය දෙක අන්‍යෝන්‍ය සම්බන්ධයි. අපි මුලින්ම කරන්නේ සිතිවිලි අයින් කරන්න යන එක නෙමෙයි. මුලින්ම කරන්නේ අරමුණ අල්ල ගන්න එක. මෙනෙහි කිරීමෙන් යන්නේ ඉස්සර වෙලාම භාවනාවේදී ඒකනේ. ඒ තමයි පළවෙනි ස්ටෙප් එක. එතකොට අරමුණේ ඉඳීමට සාපේක්ෂව සිතිවිලි අයින් වෙනවා. සිතිවිලි අයින් වීමට සාපේක්ෂව අපිට අරමුණේ වැඩි වෙලා ඉන්න පුළුවන්. මේ දෙක අන්‍යෝන්‍යව සම්බන්ධයි. අපි එකකට සපෝට් කරාම අනික වැඩෙනවා. ඒක වැඩුණාම ආය අනිකට සපෝට් වෙනවා. ඒක වැඩුණාම අනිකට සපෝට් වෙනවා. එහෙම එහෙම තමයි ඉස්සරහට යන්නේ. ඊළඟට ඉතින් සිතිවිලි අඩු කරගන්න එකට අමුතුවෙන් කරන්න කියලා ක්‍රම නැහැ. තියෙන ප්‍රධානම එකම ක්‍රමේ තමයි මූලික අරමුණේ හිත පවත්වන්න කැවැත්ීමේ වටිනාකම තේරුම් ගන්න එක. ඒකට හොඳ සුතමේ ඥානයක් ඕනේ. ඇයි අපි මේ හුස්ම හිත තියන්නේ? මිනිස්සු ඒක දන්නේ නැහනේ. ඇයි මේ මූල කර්මස්ථානෙට හිත අරන් යන්නේ? ගොඩක් අයට මූල කර්මස්ථානය කියලා හේකුත් නැහැ. මූල කර්මස්ථානෙට මුල් තැන දෙන්න කිව්වට දෙන්නේ නැහැ. ඇයි අපි මූල කර්මස්ථානෙට මුල් තැන දෙන්න කියන්නේ? කමඨාණක් වාර්තා කරන්න ගියාම මූල කර්මස්ථානෙන් කතා කරන්න පටන් ගන්න කියන්නේ ඇයි? ඒ සුතමේ ඥානය නැහැ. ලොකුම දෝෂේ මම දකින වර්තමාන මිනිසුන්ගේ මේ භාවනා කරන්න ආවට හරියට සුතමේ ඥානය නැහැ. මොකක් ගැනද මේ අදාළ වැඩේ ගැන? අනිත් ඒවට තියෙනවා ඇති තරම් කප්පරා. මේ අදාළ වැඩේ ගැන සුතමේ ඥානය නැහැ සහ දේශනාවක් ඇහුවට ඒකේ කරුණ ඔළුවට හරියට ගන්නෙ නැහැ. සෑහෙන කරුණ හලලා ගන්නෙ. ඒ නිසා තමයි ලොකු සාංශේ වුණත් කියන්නේ නැවත 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 මේ දේශනාවක් අහන්න. ඒක අහනකොට මෙතන ඉන්නවා නම් නැවත නැවත මේ එක දේශනාවක් අහන අය තේරෙයි. පළවෙනි වතාවේ අහනවට වැඩිය බර ගාණක් තේරෙනවා දෙවෙනි වතාවේදී. එතකොට තේරෙනවා දෙයියනේ මේ ටික තිබ්බද මේ දේශනේ කියලා. තුන්වෙනි වතාව අහනකොට ඊටත් වැඩිය තේරෙනවා. ඒක දෙතුන් පාරක් අහපු කෙනෙක් දන්නවා. ඒ නිසයි කියන්නේ මේ සුතමේ ඥානය තමයි හොඳටම වැදගත්. සුතමේ අර ලොකු සාංශය කියන්නේ අනුග්‍රහිත සූත්‍රේ අනුග්‍රහ කරන්න ඕනි කාරණා ටික. සුත අනුග්‍රහිතය අනිවාර්යෙන්ම ඕනි. එතකොට තමයි අපිට ආස හිතෙන්නේ මූල කර්මස්ථානේ ඉන්න. තොරතුරු දන්නවා නම් මොකද්ද කරන්න ඕනි කියලා මූල කර්මස්ථානේ ඉන්න ආස හිතනවා. එතකොට මූල කර්මස්ථානයේ හිත යවන ප්‍රමාණයට සාපේක්ෂව සිතිවිලි අඩු වෙනවා. ඊළඟට තමයි සිතිවිලි කියන්නේ මොනවද? මේ අතීත අනාගතේ අරමුණු කරන්නේ මොනවා නිසාද? ඊළඟට ලොකු සාංශය කියන්නේ අපි භාවනා කරන්න ගියාම හිත නිතරම පිටපයින් එකම කාරණයක් තියෙනවද කියලා බලන්න කියනවා. ඒ එකම කාරණයක් තියෙනවා නම් නොවිසඳිච්ච ප්‍රශ්න ටිකක් තියෙනවා. ඒවා විසඳලා එන්න. ඒවා කරන්න ඕනි. මේ හිතිවිලි අඩු වෙන්න කරන්න ඕනි ක්‍රමනේ මේ අහන්නේ. එතකොට ඒ නොවිසඳිච්ච ප්‍රශ්න තියාගෙන භාවනා කරන්නවත් සිතිවිලි වැඩි වෙනවා. ඒ නිසා තමයි ওই සම්ප්‍රදායානුකූලව ලංකාවේ භාවනා මධ්‍යස්ථානවල තියෙන්නේ භාවනා කරන්න කලින් තුනුරුවන් සමා කරගන්න කියනවා. ගුරුවරු වැඩි හිටියෝ සිල්වතුන් ගුණවතුන්ට වැරදි වුණා නම් සමාව කරගන්න කියනවා. සංසාරේ පුරා කරපු වැරදි වලට සමාව ගන්න කියනවා. ඒක දැන් චාරිත්‍රයක් විතරයි. මේක ASCII ඇංගිලා තියෙන මොකද්ද කියලා මිනිස්සු දන්නේ නැහැ.
ඒ සමා කරගන්න කියන්නේ අපෙන් කාට හරි වෙච්ච වැරද්දක් තියෙනවා නම් ඒකත් වද දෙන්න පටන් ගන්නවා භාවනා කරනකොට. ඒ නිසා තමයි දැන් ගිහිල්ලා සමාව ඉල්ලන්න බෑනේ. දැන් භාවනා මධ්‍යස්ථානෙට ඇවිල්ලානේ. ඒ නිසා හදවතට එකඟව සමාව ගන්න කියනවා. එහෙම නැත්නම් තව කාගෙන් හරි අපිට වෙච්ච වැරද්දක් හිතේ තියාගෙන පැහැවනවා නම් ඒවා විසඳ ගන්න ඕනේ. ලොකු සාංශයේ තමාර දේශනාවල උන්වහන්සේම කියනවා, මට ඇහිලා තියෙනවා, ප්‍රශ්න තියාගෙන භාවනා කරන්න එන්න එපා. භාවනා කරද්දී නිතරම වද දෙන එක දෙයක් තියෙනවා නම් මතක් වෙන්නේ එක දෙයක්මයි. එහෙනම් එතන මොකක් හරි විසඳන්න දෙයක් තියෙනවා. ඒක ගිහිල්ලා විසඳලා එන්න කියලා කියනවා. එහෙම නැතුව භාවනා කරන්න බෑ. ඊළඟ ඒ නිසා තමයි ලංකාවේ සම්ප්‍රදායානුකූල ක්‍රමේ තමයි සීලයකට ඇවිල්ලානේ, පන්සිල් හරි අටසිල් හරි දීලානේ භාවනා කරන්නේ. ඕක හැදිලා තියෙන්නේ තොන්නක හින්දා. අපේ මිනිස්සු ඒක දන්නෙත් නෑ. යම්කි සීල්පදයක් සම්බන්ධව මොකක් හරි කැඩිලා මොකක් හරි වෙලා තියෙනවා නම් සීලයකට එන්න කියන්නේ ඒ වෙච්ච වැරද්ද නැවත ආයත සංවරයට එන්න. හැබැයි අපේ මිනිස්සු අර භික්ෂුව කියන සීලපද ටික කියනවා වින හදවතට එකඟව නෙමෙයි ඒ සීලෙට එන්නේ. හැංගීමෙන් නෙමෙයි එන්නේ. මෙන්න මේ වැරද්ද වුණා, හරි මම මෙතන ඉඳලා මේක කරන්නේ. එහෙම ආවොත් තමයි සිතිවිලි අඩු වෙන්නේ. ඒක එකක්. ඊළඟ එක තමයි දැන් අපි ඔයගොල්ලොත් දැන් මේ ඉන්නේ සෙන්ටර් එක නෙමෙයි එදිනෙදා ගෙදර ජීවිතේ. අපේ හිතට දාන කුණු කන්දල් ටික අඩු කරා නම් සිතිවිලි අඩු වෙන්න. අපි ලෝකෙන් ඔළුවට දාන දේවල් සෝෂල් මීඩියා හරහා, ටීවී හරහා, පත්තර හරහා, ආලපාල මිනිසුත් එක්ක ඒක අඩු කරන්න ඕනේ. මොකද මං හිතන්නේ මීට අපි සතිපට්ඨාන දේශනාමාලාවේ කතා කරා, මට මතක විදිහට කතා කරා වචී සංස්කාර ගැන. අපිට තියෙන ලොකුම හතුර තමයි වචී සංස්කාරය. ඒකෙන් තමයි මේ ගොඩක්ම ප්‍රශ්න එන්නේ. ඒ කියන්නේ සංස්කාර තුනක් තියෙනවා කියලා අපි අහලා තියෙනවානේ, කාය සංස්කාර, චිත්ත සංස්කාර, වචී සංස්කාර. එතකොට භාවනා කරගෙන යද්දි මේ සංස්කාර ටික ටික සංසිඳෙන්න ඕනේ. එතකොට කාගෙන් හරි ඇහුවොත් මේ සංස්කාර වලින් ඉස්සෙල්ලාම සංසිඳෙන්නේ මොකද්ද කියලා ඔයගොල්ලන්ට දෙන්න තියෙන උත්තරේ මොකද්ද? කාය සංස්කාරද භාවනා කරද්දි ඉස්සෙල්ලාම සංසිඳෙන්නේ, වචී සංස්කාරද චිත්ත සංස්කාරද? දෙන්න පුළුවන් ද උත්තරය? ඕන දැන් ඔයගොල්ලන්ගේ ඉතිං අහන්න. එතකොට ඔයගොල්ලන්ගේ හිත එක එක උත්තර කියයි. ඇත්තටම නම් උත්තරේ වචී සංස්කාරය තමයි ඉස්සෙල්ලම සංසිඳෙන්නේ. එතකොට දැන් ඔයගොල්ලෝ දැනගන්න ඕනේ මොකද්ද වචී සංස්කාරය කියන්නේ? මොකද්ද කාය සංස්කාරය කියන්නේ? මොකද්ද චිත්ත සංස්කාරය කියන්නේ? පරියංකයකට ආවට පස්සේ කාය සංස්කාරය වෙන්නේ අපේ හුස්ම. වචී සංස්කාරය කියන්නේ විතක්ක ਵਿਚාර දෙක. චිත්ත සංස්කාරය කියන්නේ සංඥා වේදනා දෙක. එතකොට මේ කයින් ඇයි මේ වචී සංස්කාරය දැන් මේ ඉස්සෙල්ලම සංසිඳෙන්නේ? එතකොට වචී සංස්කාරය ඉස්සෙල්ල සංසිඳෙන්නේ විතක්ක ਵਿਚාර කියන්නේ ඒකෙන් තමයි මේ කටින් වචන එළියට එන්නේ. ඒ නිසා තමයි භාවනා වන්දස්ථානවල කට වහන්නේ. කතා කරන්න එපා කියලා කොච්චර කිව්වා CCTV කැමරා දැම්ම වැඩක් නැහැ. භාවනාව වැඩින්නේ නැහැ කයිය ගහනකොට. ඇයි? හිතේ දොඩමලු ගතිය වැඩි. ලොකු සංසය ඕක තේරුම් කරවන්නම කියනවා අහලා ඇති. පරයන්කයකට යන්න කලින් විනාඩි 5ක් කායක් හරි කයියක් දාලා ගිහලා ඉඳ ගන්න කියනවා. මුල් විනාඩි 20ම අර කයිය තමයි රිපීට් වෙන්නේ. එච්චරට හානි කරනවා මේ සිතිවිලි වලට. මේ හානි වෙන තැන් සිතිවිලි වැඩි වෙයි. ඒ නිසා කතාව අඩු කරන්න කියනවා. ඔය බුරු මෙහෙම ඒක දැඩියම තියනවා. කතා කරන්න එකම රටේ අනායි. මට මතකම පළවෙනි වතාවේ බුරුමෙ ගිහලා ලංකාවට ආවට පස්සේ බණ කියන්න බැරි වුණා මට. වචන එන්නේ, වචනේ තියනවා, වචන ගන්න බැ, පැටලෙනවා, ගොතයක් ආවම. ඒ මට තේරුණා මේ මේක වෙලා තියෙන්නේ මේ මාස ගාණක් කතා කරන්නේ නැතුව ඉඳලා. එතකොට අමාරුයි වචන එන්නේ. අර ලොකු සාහසෙත් ප්‍රසිද්ධ කතාවක් කියනවා, ඒ ගෝයෙන්කා ක්‍රමේ භාවනා කරන්න කියලා මිනිස්සේ ගෝයෙන්කා ක්‍රමේ කොහොමවත් තහනම්. ඒක බුරුමේ ක්‍රමයටත් වැඩිය තදයි. ඒ මිනිස්සයා ගොළු වෙලා අන්තිම නඩු දාලා ඒ මිනිස්සයා. ඒ අර දැඩි වරගෙන ඉත. ඒ කියන්නේ කතා නොකර ඉන්න ඒ මිනිස්සයාට හරි අමාරුයි. කතා කරන නවත්ත ගම ඒක යනවා කැඩිලා යනවා. ඊට පස්සේ යාට ඒක පිටපොට පැනලා යනවා. ඉතින් මේ කතාව තමයි අපිට ගොඩාක් වෙලාවට හිත විසිරෙන්න බලපාන එක දෙයක්. ඒ කතාව වැඩි වෙන්න හේතු වෙනවා අපි අර එළියෙන් ගන්න අනවශ්‍ය කුණු කන්දල් ටික වැඩි වුණාම. ඒක සිතිවිලි වැඩි කරනවා. ඒ විතක්ක ਵਿਚාර වැඩි වුණාම කතා නොකර ඉන්න බෑ. ඒ නිසායි මේ තනි වෙලා මිනිසුන්ට ඉන්න බැරි. තනි වුණත් කතා කරන්න ඕනේ. නැත්නම් හිත හිතා ඉන්න ඕනේ. ෆෝන් එකේ හරි ඉන්න ඕනේ. ඒ නිසා ඔය දැන් ගිහි ජීවිතේකනේ ඉන්නේ ඔයගොල්ලෝ සෙන්ටර් වල නෙමෙයි අපේ ෆෝන් අපි ළඟ. දැන් සෙන්ටර් එකට ගියාම ෆෝන් එක ඔෆිස් එකට දීලා යන්න ඕනේ. දැන් එහෙම බෑ. එතකොට අපි ඒ එහෙම ආරක්ෂා වෙන්න ඕනේ. එතකොට තමයි සිතුවිලි අඩු වෙන්නේ. නැත්තම් සිතුවිලි වැඩි. ඊටse සිතුවිලි වැඩි කරවන වැඩ අයින් කරන්න. එහෙම නැතුව මේක කරන්න බෑ. අපි ලොකු සාංශයේ ලස්සන උපමාවක් කියන්නේ මේ ඔපරේෂන් එකක් කරන්න ඕනේ. ඔපරේෂන් තියටර් එකේ කුස්සියේ හරි කක්කුස්සියේ හරි ඔපරේෂන් එක කරන ලෙඩ අමල. මොකද එතන විස බීජ වැඩි. ඒ සුදුසු තැන නෙමෙයි ඒ ඔපරේෂන් එක කරන්න පටන් අරන් තියෙන්නේ. ඊළඟට උන්වහන්සේ කියන ඊළඟ උපමාව තමයි මේ
රාජ මහේෂිකාවකට දරු ගැබක් පිහිටියොත් එහෙම කට හොල්ලන්න හොඳ නෑ ගමයා බඩේ ඉන්නවා කියලා. කෙල්ලුවත් ඉවරයි අන්තප්පුරේව ගබ්සා කරනවා. ඒ නිසා රාජ මහේෂිකාවකගේ බඩට දරුවෙක් ආවහම පණ එරලා ඒ බඩ රැකගන්නේ. ඒ වගේ රැක ගන්න ඕනි මේක. මොකද්ද මේ කතාව සහ තොරතුරු ගන්න එක. ඒ ඔය නිසා තමයි වර්තමානයේ ගොඩාක් වෙලාවට අපි එකම තැන කැරකි කැරකි ඉන්නේ එකයි. අපේ ඒ පරිස්සම නෑ. ඉතින් ඒ නිසා තමයි සෙන්ටර් වල සෙන්ටර් එකකට වරින් වර යන්න කියන්නේ. ගිහිල්ලා එතනින් අලුත් කරගෙන ආවහම ටික කාලයක් ඇදගෙන යන්න පුළුවන් මේ වටපිටා ලෝකෙත් එක්ක සම්බන්ධ වෙන්න. ඉතින් ඒක මම දන්නවා ඔයගොල්ලන්ට ලේසි නෑ. මොකද ගිහි ජීවිතය යන ගෙවන්නේ ඔය කියන තත්ත්ව වලට ආවහම මිනිස්සු අපිව අහලනවා. එතකොට කොන්දපණ තියෙන්න ඕනේ මිනිස්සු නැතුව ජීවත් වෙන්න. සම්බන්ධතා නැතුව ජීවත් වෙන්න. මිනිස්සු අපිට දොස් කියනවා, ගල් ගහනවා. අනේ මේ ගෑණිගේ ලොකුකම, මේ මිනිස්සේගේ ලොකුකම, ඉස්සරවගේ කතා කරන්නේ නැහැ, hina වෙන්නේ නැහැ, පාටි එකට එන්නේ. ඒවට මුණ දෙන්න වෙනවා ඊට පස්සේ. ඉතින් එතකොට මේ කරන වැඩේ තියෙන වටිනාකම තේරුම් අරගෙන අරවා හලන්න පුළුවන් වෙනවා. හැලෙනවා නම් ඒ හැලෙන්නේ මගේ මේ ලෙවල් එකට ගැලපෙන්නේ නැති මිනිස්සු. ඒ හැලෙද්දාවයි කියලා ඒ එන තත්ත්වෙට මුණ දෙන්න පුළුවන් පණ තියෙන්නත් ඕනේ. එහෙම නැතුනොත් මේක කරන්න බෑ. ඉතින් ඔය තමයි සිතිවිලි අඩු කරගන්න අපිට අවශ්‍ය හේතු ටික. ඉතින් ඒ හේතු ටික සම්පාදනය කරොත් සිතිවිලි ටික අඩු වෙනවා. කතාව අඩු වුණොත් ඔය කියන මම දැන් කිව්වනේ මුලින්දලා. එතකොට ඔය සිතිවිලි අඩු වීමයි මූලික අරමුණේ හිත බැඳීමයි කියන දෙක එකිනෙකට ඔහොම අර ලොකු සාංශය කියනා වගේ කෝටු මිටි දෙකක් එකට හේතු කරලා තියනවා වගේ දෙන්නට දෙන්න සපෝර්ට් එකෙන් තමයි උඩට යන්නේ. ඒ වගේ දෙයක් තමයි තියෙන්නේ. මම හිතනවා ප්‍රමාණවත් කියලා උත්තරේ. එහෙමයි මෙහෙණින් දහස හොඳට පැහැදිලි කරලා දුන්නා. එක ගැන බොහොම පිං. දැන් අපි දැන් ඔය මේක ඇත්තටම මේ පොදු ප්‍රශ්නයක් විදිහට ඔබ වහන්සේකින් අහන්න මේ අපි මේ WhatsApp group එකේ මම 150ක් විතර වගේ ඉන්නවා. දැන් ඒකට මේ ඔබ වහන්සේගේ මේ යන දේශනාවලට අමතරව එක එක දායකයොත් එක එක ආකාරයේ දේශනා දානවා. දැන් ගිය සතියේ එක්කෙනෙක් දාලා තිබුණා මේ එක දායිකාවක් මේ කමෙන්ට් එකක් විදිහට. අපි නම් අහන්නේ අපේ ආලෝක මෙහෙණින් වහන්සේගේ භාවනාවට සම්බන්ධ දේශනා සහ ධර්ම කොටස් විතරයි. අනිත් අය එක එක ඒව දැම්මට අහන්නේ නෑ වගේ කියලා. ඉතින් මම එතකොට කිව්වද මෙහෙමයි එක එක මට්ටම් වලයි අපේ මේ ගෲප් එකේ ඉන්න අය ඉන්නේ. විශේෂයෙන් දැන් සද්ධාව වැඩි වෙන ආකාරයේ දේශනා, ඔය බෝධි පූජා, එතකොට ඔය කඨින පින්කම් ගැනත් මේ දවස්වල අහලා තිබුණා. ඉතින් ඒ නිසා මේ ඒක අපිට වළක්වන්න බෑ. ඉන්න කට්ටිය ඉන්න ඒ තමුන්ගේ අර ඉන්ද්‍රිය ධර්මවල මට්ටම අනුවයි මේ ඒගොල්ලෝ දේශනා දාන්නෙත් ප්‍රශ්න අහන්නෙත් කියලා. ඉතින් පස්සේ කාලෙකදී මම හිතන ඉදිරියේ දේශනාවලදී භාවනාවට අමතරව අපි ඒ වගේ ප්‍රශ්න අහන්න යම් කිසි කෙනෙකුට ආවොත් ඒකට අවස්ථාවක් අපි ලබා දෙනවද කියන එකත් මම ඔබ වහන්සේගෙන් අහලා දැනගන්න කැමතියි මෙහෙණින් වහන්සේ. ගැටලුවක් නෑ. ඒක ඔයගොල්ලන්ගේ ගෲප් එකට ප්‍රශ්නයක් නැත්තම් ගැටලුවක් නෑ. අනික අර වගේ අදහස් එන මිනිස්සු ඉන්නවා. ඒක හැටි අර ගුරුවරයාට අසීමිතව ප්‍රේම කරන්න ගියාම ගස්ටන එන්නේ. ඒව තමයි තියෙන්නේ. ඒ දැන් උදාහරණයක් අපි ගමු ලොකු සාංශේ. අපි ලොකු සාංශේ ප්‍රේම කරනවා. එතකොට ඔය වගේ තැනකදී අපිත් සමහර වෙලාවලදී ඔහොම දෙයක් කරන්න ඉඩකඩ තියෙනවා. ඉතින් සමහරු එහෙම සමහර කෙනෙක් අල්ලගෙන හයිලයිට් කරනවා. මොකද අර ඔබ කිව්වා වගේ එක එක්කෙනා ඉන්න මානසික මට්ටම්. එතකොට ඒගොල්ලොන්ට අර එක්කෙනෙක් දැඩිව බැඳගත්තර පස්සේ ඒගොල්ලෝ ඒක කොඩියක් කරගෙන ඉතින් යුද්ධෙට යන. ඒකට අපි දැනගන්න ඕනි ඒක මධ්‍යස්ථව දකින්න. මොකද ඒක අපිට නවත්තන්න බෑ. ලොකු සාහිණාංශේ වුණත් අල්ලගෙන අපිත් රණ්ඩු කරනවානේ. මේ ලොකු සාංශකේ දේ තමයි හරිම, අනිත් දේවල් වැරදි. මේ ලොකු සාංශේ මෙච්චර හරියට කියද්දි මේක තේරෙන්නේ නැහැ. ඔහොම සිතුවිලි අපිටත් හටගන්න වෙලාවල් තියෙනවා. ඒක හැටි ගුරුවරයෙකු. හැබැයි ওই ගුරුවරයාට ප්‍රේම කරන එක හරිම හයානකයි. එක ලේසි නෑ. ඒක තේරුම් ගන්න ඕනේ. ඒකට මමත් අහු වෙලා තියෙනවා. ගුරුවරයාට ප්‍රේම කරන්න ගියාම අපි දන්නෙම නැති අමුතු කෙලෙස් ටිකක් එනවා. සමහරවිට භාවනාව පවා ස්ටක් වෙනවා, ඉස්සරහට යන්නේ. ඒ නිසා ඒකත් ඉතින් මේ මම කියාගෙන ආවේ ඉතින් ලොකු ස්වාමීන් වහන්සේගේ මම දැකලා තියෙනවා. මම හිතන්නේ ඒ ටික ඇහෙන්නේ නැතුව ඇති. ලොකු ස්වාමීන් වුණත් උන්වහන්සේගේ ළඟට අසීමිතව කවහරි ලං වෙනකොට ගහලා දානවා. ලං වෙන්න දෙන්නේ නැහැ. ඉතින් ඒ අර ලොකු සාංශයේ හානිය දන්නවා. ගුරුවරයාට අසීමිතව ප්‍රේම කිරීමේ හානිය. ඒක ගුරුවරයාටයි ගෝලයාටයි දෙන්නටම හානි කරයි. ඉතින් ලොකු සාංශයේ ඒක දැනෙච්ච ගමන් දැඩිව ඉන්නවා. ලං වෙන්න දෙන්නේ නැහැ.
එහෙමයි. ඉතින් එහෙම අය ඉන්නවා වරින් වර ඕනම කෙනෙක්. මොකද අපි වුණත් ඔතන ඉඳලා ආවේ, අපි මමත් ඔය ගැටේට අහු වෙලා තියෙනවා. ඒ වගේම ඒ වගේ අහන්න තියෙන එක එක්කෙනා ගෲප් වලට, ඇත්තටම ගෲප් වලට සම්බන්ධ වෙන්නේ ඔය එක එක මානසික මට්ටම් වල ඉන්න අයනේ. එතකොට එහෙම එක එක ප්‍රශ්න දාන්නේ. ඉතින් ඒ නිසා මම ඔක දන්න නිසා මම කිසිම ගෲප් එකකට සම්බන්ධ වෙන්නේ නැහැ. එහෙම ඉතින් මේ වැඩසටහනේ එහෙම කැමති කෙනෙක් ඉන්නවා නම් ඔයගොල්ලෝ කරගෙන යන මේ වැඩසටහනටත් ඒක ප්‍රශ්නයක් නෑ කියලා හිතනවා නම් එහෙම ඉදිරිපත් කරන ඉඩක් දෙන්න. ඒක මට ගැටලුවක් නෑ. එහෙම එහෙමයි මෙහෙනි නැස. දැන් අපි සමහර ගෲප් වල අය ඒ ප්‍රධාන ස්වාමීන් වහන්සේගේ දේශනා අර අනිත් දේශනා ටක් ගාලා ඩිලීට් කරලා දානවා ඒ ඇඩ්මින් වලින්. මම එහෙම දැන් මීට පෙරත් මගෙන් ඇහුවා, මං කිව්වේ නෑ කැමති කෙනෙකුට කැමති දෙයක් දාන්නත් පුළුවන්, ඒක යම් කිසි කෙනෙකුට ප්‍රයෝජනයක් වෙනවා නම් ඒක තමයි අපි බලාපොරොත්තු වෙන්නේ කියලා. ඉතින් දැන් ওই උදාහරණයකට ළඟදීවර දාලා තිබුණා එක දායකාවක් මේ සක්කාය දිට්ඨිය නැති කර ගැනීමේ ක්‍රමවේදය හරි මොකක් හරි ක්‍රියාපිළිවෙත කියලා. යෝක ගැන මමත් තව එක් කෙනෙකුටත් කතා කරා. මම කිව්වේ මෙහෙම යම් කිසි කෙනෙකුට මේ මාතෘකාව ඔස්සේ මෙහෙණින්නාංශගෙන් උපදේශයක් ගන්න ඕන නම් දැන් ඇත්තටම අපි භාවනාවෙන් ඒකට අවතීර්ණ වෙනවා. ඒහා සමානව පසු කාලෙක කොහොමද මේක වැඩි දියුණු කරමින් මේ මෙතන මම කියලා පුද්ගලයේ ආත්මයක් නැහැ කියන දේ ගැන උපදේශක් ගන්න ඕන නම් ඉතින් මෙහෙණින්නාසකෙන් පස්සේ කාලෙක අපිට අහන්න පුළුවන් කියලා. ඒක පැහැදිලි කර ගැනීමටයි මෙහෙණින්නාස මේ ප්‍රශ්නේ අපි යොමු කරේ. ඒක හරි, ඒක ඇත්ත. මොකද කැමති කෙනෙකුට කැමති දෙයක් අහන්න පුළුවන්, අහන්න අයිතිය තියෙනවා. ඐ ඉතින් ගෲප් එකක් ඇඩ්මින් කෙනෙක් කරගෙන යනකොට ඒ මධ්‍යස්ත බව තියෙන එක හොඳයි. සමහර අය අර විදිහට දැඩි ක්‍රම අනුගමනය කරගෙන යනවා, ඒවා මොන හරි හේතු සහිතව වෙන්නේ නැති. ඉතින් අපිට ඒකට මුකුත් කියන්නත් බෑ. ඉතින් මේ වගේ එකක ඒ ගැටලුවක් ඇඩ්මින්ට ප්‍රශ්නයක් නැත්තම්, මොකද ඔය ඇඩ්මින්ට නේ උතන ලොකුම ප්‍රශ්න තියෙන්නේ. ඉතින් මොකද යානේ මේක මේන්ටේන් කරගෙන යන්නේ, මේ කරගෙන යන්නේ. ඉතින් එහෙම නැත්තම් කැමති කෙනෙකුට කැමති දෙයක් අහගෙන කැමති දෙයක් තේරුම් ගන්න පුළුවන්. මොකද මේ විශ්ව ධාතුවේ කිසිම ජීවියෙකුට කිසිම දෙයක් එකම විදිහකට දැනෙන්නේ නැහැ. එකම දේ වුණත් අවස්ථා දෙකකදී දැනෙන්නේ දෙවිධයකට. එතකොට එහෙම බැලුවාම නානත් කායා තමයි, නානත් කායා නානත් සංඥා, ඔකම එකක් තමයි තියෙන්නේ. එතකොට බුදුරජාණන් වහන්සේ ඔක හොඳටම දැනගෙන හිටියා. ඒ නිසා අපි කාටවත්ම කිසිම දෙයක් දෙන්නෙකුට එක විදිහට දැනෙන්නේ නැහැ. සමහර අයට ඒ දේවලුත් අවශ්‍යයි. ඉතින් ලොකු ස්වාමීන් වහන්සේත් මුල් කාලේ ඔහම ඉඩ දීලා තිබුණා හැම දෙයකටම. දැන් වහන්සේ ඉඩ දෙන්නේ නැහැ මුල ධර්ම ප්‍රශ්න වලට. නමුත් ඉතින් කාට හරි එහෙම කැමැත්තක් තියෙනවා නම් කතා කරන්න ඉඩක් දෙන්න, මට ඒ ගැටලුවක් නැහැ. එහෙමයි එහෙමයි මෙහෙණින් වහන්සේ. එහෙමනම් අපි ඉදිරියේදී කවුරු හරි ලියලා ලිඛිතව හෝ අහන්න යෙදුනොත් අපි ඒකට අවස්ථාවක් දෙමු. දැන් ගොඩක් මහන්නේ මේ භාවනා ගැනයි. ඉතින් එහෙම අපි අවස්ථාවක් දෙමු මෙහෙණින් වහන්සේ. එහෙමනම් මේ කුසුමක්කා මෙහෙණින් වහන්සේට පින් අනුමෝදනා කිරීමේ කාර්ය කරන්න කියලා අපි ගෞරවයෙන් කුසුමක්කට ආරාධනා කරනවා. එහේ ගරු මෑණියන් වහන්ස, අතිගරු පූජනීය මෑණියන් වහන්ස, ඉවසීම් නැමැති මහඟු ගුණයෙන් පිරිත්‍රි යන ඔබ වහන්සේ අප වෙනුවෙන් කැප කරන්නා වූ මේ දහම් පඬුර සතිය සමග අත්වැල් බඳින ආකාරයත්ම අදහමින් අප සැනසෙන ප්‍රතිපදාව ඔබ වහන්සේගේ සසර ගමනට හේතු වාසනා වේවායි මෙත් සිතින් අදිෂ්ඨාන කරමු. සීලවන්තං ගුණවන්තං පුඤ්ඤක්කෙත්තං අනුත්තරං දුර්ලභේන මයාලද්දං සීල මාතා නමා මහං ප්‍රජාපති මහා තේරි ආගතම් පටිපාටියා සද්ධා සීල දයා වාසං සීල මාතා නමා මහං ඔබ වහන්සේ නිදුක් වෙත්වා, නිරෝගී වෙත්වා, සුවපත් වෙත්වා, නිවනින් සැනසෙත්වා. දයි තෙරුවන් සරණයි, සුවපත් වේවා. තෙරුවන් සරණයි මෙහිණි මහන්ස. තෙරුවන් සරණයි මෙහි. තෙරුවන් සරණයි.